नोट क्या बोले तिबुण लम्न क्या मे लम्न मगद शैनिया कतलाती खाल एन क्या मगद खाले कतने इतने का इतने मातुन मेत्री मेत्र अड़े अड़को कोई उठे अड़ी अटे मे मात अड़े अने टैंकी टैंकी मेकता इतनी मे हेप मे समय विनवे मेक एन पुलवा एन सामान बेदीमाकेमटी पुलवा उत्तर आरंभेदी पवती मातृ न्यष्टिगणन एन नोट्याई सलकमु टीकाल गोपसु इत्रिवियति मातृ न्यष्टिगणने एन नम एन नम रूप एंदलमाय रूप एंदलमलियान एन समान एन नोट इरिन लम्न टीकेल
හරි අතනේද හරි බඩගිනේ සල්කයි තියන්නේ එතන මේ ටික වෙරයි හැබැයි ගන්න ඔන්න මහන්සියෙන් අමාරුවෙන් ඉන්නපාව මේ උන්ට තේරුම් ගන්න හරි මේ ඔන්ලයින් එකේ දාන ඉඳලා තමයි මම කියලා දුන්නේ පන්තිරියක් කරපුවම ටික වැඩිපුර තේරෙන නිසා දරා ගන්න දැන් ඔන්න ඒ සමීකරණය දෙකයි ඊට අමතරව තව දෙයක් මම කියලා දෙන්න තියෙනවා අන්තිමට දැන් මේ මෙතනක මුලින් හිතන්නකෝ 1000ක් තිබ්බා කියලා ඔක අඩු වෙලා යනවා නේද ඔහොම 1000ක් තිබ්බා කියලා හිතන්නකෝ කාලයත් එක අඩු වෙලා 1500 වෙනවනේ මෙන්න මේ අන්න කතර කාලේ වල හෙව්වොත් මේ සමීකරණය දාලා කොහොමද ඔයන්න පුළුවන් කියන්නේ ආරම්භයේ තිබුණු ගාන 1000යි කියවෙන්නද කෙසියම් ටික කාලයක් ගියාම ඉතුරු වෙන්නේ 500 නම් 500 වෙන කතර කාලය 10 දාලා 500 දාලා සුරු කරලා තියුක්ත කරොත් තේටෙනවා උත්තරයක් දසම 6යි 9යි 3 බෙදීම ලැම්ඩා කියලා. ගෙදරින් ඔන්න සුරු කළ බැරි එක වලට. හරිද? මෙතන 10 දාලා මෙතන 500 දාලා ගන්න පුළුවන්. ඔන්න ඔය අගේට අපි කියන්නේ ටී බාගේ නැත්තම් අර්ධ ආයු කාලය කියලා. අර්ධ ආයු කාලය කියන්නේ මොකද අර්ධ ආයු කාලය කියන්නේ මොලෙන් තිබුණු ගාන කීයක් වෙනද භාගයක් වෙන ගතන කාලය හරි දැන් තියෙන 500 නේ හරි මුලින් 1000ක් තිබ්බ කෙනෙක් අමතක කරනවා දැන් තියෙන කීයද 500යි දැන් ආරම්භ කියලා හිතන්නකෝ මෙතන 500ක් තියෙනවා අපේ මේක 250ක් වෙන ගතන කාලය අය හොයන්න පුළුවන් නේ මෙතන කීයදාලා මෙතන කීයදාලා ආරම්භයේ තිබ්බ 500යි දැන් කීයද बलांगे ඒ කාලය තුල 500 තිබ්බක 250 වෙනවා. දැන් තියෙන කීයද? 250යි. ඔක අය කීයද? 125 වෙන ගතන කාලය වුවොත් අයිසුල කාල වලත් අයත් වෙන මේ වගේම කාලයක් ටී භාගයක්. ඔය වගේ හරි යම් මොහොතක තිබ්බ ගාන හැම අර්ධාය කාලයක් තුල මොකද වෙන්නේ? තිබ්බ ගානෙන් භාගයක් කරනවා. දැන් හිතන්නකෝ මෙතන 10 තිබෙන නිසා 500 500 250 250 125 වෙන ඊට පස්සේ 125 හැරදෙයි සම්පහ වෙන්න බෑ දසම් පහක් වෙන්න බෑනේ එක හැට 1 වෙන 62 වෙනම එක හැට 3 වෙන 62ක් කියමුකෝ ඊට පස්සේ 31 වෙනවා ඔය වගේ හැම අර්ධාය කාලයක් අවසානයේ මොකද වෙන්නේ දෙකෙන් බෙදි 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 යනවා එහෙනම් මොකද අර්ධාය කාලය කියන්නේ මෙන්න මේක ඔක තමයි අවසාන සමීකරණය හරි මොකද අර්ධාය කාලය කියන එකේ තේරුම තදවයක් බී මෙහෙම සවෙනවා කියලා හිතන්නකො. කාවද ලැම්ඩ වැඩි. ඒට වඩා බීක් පොඩ අඩු වෙනව නේද? ඒ අඩු වෙන සෑහෙන වෙලා යනවා. නමුත් බීක් පොඩ අඩු වෙනවනේ. මුල දවයේ දෙක. කවුද සක්‍රිය? කවුද සක්‍රිය උතර වෙන්නේ? වැඩි වැඩි විකන පිට කරලා ඉක්මනට ඉවර වෙන්නේ කවුද? ඒද බීද? බී. බීක් පොඩ අඩු වෙනවනේ. කියන්නේ ඒට වඩා බී සක්‍රියයි ලැම්ඩ වැඩි. ලැම්ඩ වැඩි වෙද්දී ටී භාගෙ මොකද වෙන්නේ? ලැම්ඩ වැඩි දාවෙ ටී භාගෙ අඩුයි. නිකන් හිතන්න මුලින් දෙන්නකම 1000ක් තිබ්බනම්
അർദ്ധയക്തക്വാ ശേവീമട്ട് ഗതവന കാലയ അർദ്ധായു കാലയിലെ സഹദുൻവായി
හරි මේ ප්‍රශ්න කරන්න අවශ්‍ය පොඩි කැටි ක්‍රමයක්.